පුතා ඉස්සෙල්ලාම හමුදාවට යන්න මේ මගෙන් ඇහුවා. ඊට පස්සේ ඉතින් මං ඒකට අකමැති වුණා. 1995 දෙසැම්බර් මාසේ තමයි ඉස්සෙල්ලාම හමුදාවට ගියේ. ඒ 2000 තමයි මේ සිද්ධිය වුණේ. අවුරුදු 5යි හමුදාවේ හිටියේ. අපිට පොලිසියෙන් ඇවිල්ලා ලියුමක් ඉදිරිපත් කරා. ඒක අතුරුදහන් කියලා මැරුණා කියලා එහෙම මේ කරේ නැහැ. අපි ඉතින් අවිශ්වාසයට 7 දවසේ දානෙත් දුන්නා, මාස 3 දානෙත් දුන්නා. ඒ මාස 3-4 තුල අපි නොගිය තැනක් නැහැ. දේවාලවල ගියා, පේන කාර්යයන්ගෙන් පේන ඇහුවා, රතු කුරුසෙට ගියා. එතකොට හමුදාවේ දැන් මෙහාට තිබුණ ලොකුම හමුදා කඳවුර තමයි ඔය වැල්ලවායේ. ඒකට ගිහින් ඇහුවා, හැම තැනම ගිහින් ඇහුවා. කොළඹ ගියා, ඉතින් පනාගොඩ ගියා, හැම තැනින්ම ඉතින් දීපු පිළිතුර ඉතින් ඕක තමයි. මාස 3 දාන්නේ දීලා හරියටම තව මාසෙකින් ආය පොලිසියෙන් ඇවිල්ලා කියලා බොඩිස් එක හම්බුණා. අද අපි ඒක අරන් එනවා කියලා. එදා මම එකපාරක් නෙමෙයි මැඩම්, එදා මම දෙපාරක් මැරුණා. මැරිච්ච දවසේ මැරුණා මම. ඊට පස්සේ ආය මාස 4කින් ආය මැරුණා මං ආය. අන්න එහෙම තමයි මගේ පුතා දෙසරයක් මැරුණා මම. මේගොල්ලෝ මේ බොඩිස් එක ගෙනල්ලා දුන්නට එහෙන් පස්සේ ඉතින් අපි තහවුරු කරගත්තා පුතා දැන් නම් ජීවතුන් අතර නෑම කියන එක. ඊට පස්සේ මාස ගානකට පස්සේ අපිට මරණ තහතිකෙත් තිබුණා. එහෙම නොවුනනම් ඒ මරණ තහතික පවා අර බෙල්ට් එක පවා ගෙනත් දීලා දෙන හින්දා මේ ඒක දැන් අද ජීවිතෙන් අතර නෑම කියන එක මට වටහා ගන්න පුළුවන්. නැත්තම් තවමත් මං හිතේ සැකෙන් ඉන්න වෙන්නේ.